나는 안개 있는 히도네. 에이, 난 내내 캐면 돼. 에이, 또 왔대, 너니? 아라모나크네, 또 단대네. 에이, 빈다, 함가라니. 오베 와이사 키에다 사스레 혼딘 지바텐 키라 핑 카라나 에이 댕 혼딘 네 메딘 아 혼다 아피 핑 카라네 산사레 혼딘 인나 키라 메 핑 카라나 크라메타 혼딘 인나 폴왕 에 키라 비스와사이드 에 뭐 비스와사야 티에노 맘 포리 프라슈니아 카한나 පුංචි සරල ප්‍රශ්නයක් මේ වෙනකොට දැන් අවුරුදු යම් ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා මොන මොනවා හරි අසනීප ලෙඩ රෝග ඔලු කැක්කුම් උනා කෙම්බිරිසාවක් මොකක්ම හරි අසනීප හැදිලා තියෙනවද ඒ හැදිච්ච වෙලාවට මොකද්ද කරේ ඔව් ඇයි අපි බෙහෙත් බොන්නේ ඔව් එතකොට අපි බෙහෙත් බොන්නේ අනිවාර්යෙන්ම ලෙඩේ ඒ බෙහෙතෙන් සනීප වෙයි කියන චේතනාවයි. එහෙමනේ බොන්නේ. එහෙම බෙහෙතට ලෙඩ සනීප වෙනවා නම් ඇයි මිනිස්සු මැරෙන්නේ? අපි ගන්න බෙහෙතෙන් අපි අන්ධ විදියට විශ්වාස කරනවා මේ බෙහෙතෙන් 100%ක් මේ ලෙඩේ සනීප වෙයි කියලා. හැබැයි එහෙම අපිට ගැරන්ටියක් දෙන්න බෑ 50-50 තියෙන්නේ. 50ක් සනීප වෙන්න පුළුවන් 50ක් මැරෙන්න පුළුවන්. මොකද අපි දන්නේ අපිට ඇවිල්ලා තියෙන මේ අපි මේ එළියට ආපු කැක්කුමට තමයි අපි වෙදකම කරන්නේ. ඔලුව කැක්කුමට එමුත් ඔය ඔලුව කැක්කුම ආවේ ඇතුලේ මොන වගේ දෙයක් නිසාද කියලා අපි හොයන්නේ. සමහරවිට ඒ ඔලුව කැක්කුම මගේ මරණය අරන් ආපු කැක්කුම වෙන්න පුළුවන්. පුළුවන්නේ. හැබැයි අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ මිනිස්සු එම්බිරිසාවටත් මැරිලා තියෙනවා. හරි දැන් ඔහොම බෙහෙත් ගන්නවා. එහෙම අසනීපයක් ඇති වුණු වෙලාවට අපේ මානසිකත්වය කොහොමද තියෙන්නේ? මොන වගේ මන හැඟීම් මොන වගේ සිතුවිලි දේ වෙලාවට තියෙන්නේ? ඔව්. තව ඒ දැනෙන කැක්කුම් ගැන අපේ හිතේ තියෙන මොන වගේ ස්වභාවයක්ද? වෙන්නේ කියලා හිතනවා. වේදනාව ඒ වේදනාව ගැන මනසේ තියෙන්නේ සාමකාමී මානසිකත්වයද නැත්නම් එපා කරපු තත්ත්වයක්ද? බයක් තියනවා වේදනාව වැඩි නිසා ගැටෙනවා ද්වේෂයක් තියනවා නුරුස්නා ගතියක් මනසේ තියනවා එහෙම එකක් තියනනේ ඒ ස්වභාවයන් කුසල ස්වභාවයන්ද අකුසල ස්වභාවයන් අකුසල ස්වභාවයන් බැරි වෙලා හරි ඒ වෙලාවක මැරුණොත් කොහෙද යන්නේ සුගතියට යයිද දුගතියට යයිද ඒ වගේ මානසිකත්වයක ඉද්දි බැරි වෙලා හරි මැරුණොත් අකුසල සිතකින්නේ අපි ඉන්නේ මැරුණොත් සුගතියට යයිද නෑ හැබැයි අපි මේ තාක්කල් පින් කරේ සංසාරේ සැප විඳින්න පහසුවෙන් ඉන්න සැනසීමෙන් ඉන්න කියලා හැබැයි ඒ වගේ මේ මැරෙන්න කලින් එන පුංචි අසනීපයකදීත් අපේ මනස කැළඹෙනවා අපිට මෙතුවක්කල් කරපු පිනකින් මනස ඒ වගේ தත්වයකට ඔරොත්තු දෙන්න තියාගන්න බෑ. එහෙනම් ඇත්තටම අපේ ඉස්සරහට මරණය ආවොත් හිත හදාගන්න පුළුවන් වේද? මේ පුංචි ඔලෝකයක්කමකට ඔහමනම් මොකද මරණය කියන්නේ ඔయిత වැඩිය ලොකු කායික වේදනාවක් තියෙනවා. ඊට වැඩිය මානසික වේදනාවක් තියෙනවා. මොකද අපි කවුරුත් මැරෙන්න කැමති නැහැ. එතකොට මේ කායික වේදනාවත් යට කරගෙන මානසික වේදනාවත් යට කරගෙන මේ මගේ කියලා අල්ලගත්තු සියල්ල අතහැරලා යන්න වෙනවා කියලා දැනෙද්දී ඒ සියල්ලම සාමකාමීව හිත කුසල සිතකට අරගෙන කරපු පිනකින් පිහිටක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න බෑ ඔය යන ක්‍රමයට. එහෙනම් කොහෙද වැරදුනේ? කොහෙද වැරදුනේ? අපි පින් කරනවා
සම්ප්‍රදායෙන් අපේ මනසට කියලා දීලා තියෙනවා පින් කරන්න ඕනි සැප විඳින්න කියලා. හැබැයි ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි සැලෙනවානේ. කරපු පින් ටිකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැනේ. කොහෙද වැරදුනේ? හිත ඇදුවේ නැහැ. ඔව් අපි පින් කරාම සුගතියට යන්න පුළුවන් තමයි. පින් කරාම සැප විඳින්න පුළුවන් තමයි. හැබැයි ඒ පින සැපය උදෙසා පාවිච්චි කරන්න පාලමක් තියෙන්න ඕනේ. ඒ පාලම තමයි හදපු හිත. අපි පාලම හදන්නේ නැහැ. පින් කර කර පින් කර කර පින් කර කර ප්‍රාර්ථනා කර කර ඉන්නවා. අපි හිතනවා ඒ පින් ටික ඇවිල්ලා අර වගේ කලබගෑනියකදී ඩොක් කාලා ඇවිල්ලා උදව් කරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි දැන් දන්නවා අපිට සාක්ෂි තියෙනවා. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට පින් මං කරුව පින් ටිකෙන් උදව්වක් ලැබුණේ නැහැ. මගේ ජීවිතයට වෙන ප්‍රශ්නයක් කරදරයක් ආපු වෙලාවට මගේ හිත කලබල වෙලා නින්දාවක් අපහාසයක් ආවහම ආර්ථික ප්‍රශ්නයක් ආවහම පවුලේ ප්‍රශ්නයක් ආවහම හිත පිස්සු නටලා. සහනය නැහැ. සැනසීම නැහැ. සාමකාමීත්වය නැහැ. එහෙනම් ඇයි අර අර කරපු පින් ටිකෙන් අපි කරන්න පුළුවන් හැම පිනක්ම කරලා දන් දෙනවා, බෝධි පූජා තියනවා, පින්කම් කරනවා, පොහොය දවසට එක එක දේවල් කරනවා, ඔය හැම දෙයක්ම අපි ඉල්ලනවා දුක් දොම්නස් නැතුව, කරදර නැතුව, සැනසීමෙන් සාමකාමීව ජීවිතය අරන් යන්න ලැබෙන්න කියලා. හැබැයි ප්‍රශ්නත් ඉවරෙකුත් නැහැ. ඒවා ආවහම මූණ දෙන්නත් බැහැ. ප්‍රැක්ටිකලි නැහැ. වැරදුනේ අතන. අපි පින් කළාටම මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හිත හදන්නවා. කවමදාවත් දැන් අපි ওই විදිහට පින් කරන්නේ ඇත්තටම දුක් නැති ජීවිතයක් වාගෙනනේ. දුකක් නැති ජීවිතයක්. එහෙම එකක් නේ අපේ මනසේ තියෙන්නේ නේ. අපි මොකද දුක් වලට කැමති නැහැ. ඇත්තටම දුක් නැති ජීවිතයක් මේ ලෝකේ කවුරු හරි හොයාගෙන තියනවාද? එහෙනම් අපි යන්නේ වැරදි පාරේනේ. බුදුරණාහි කොහේ හරි කියලා තියනවා කියලා දන්නවද? දුකක් නැති ජීවිතයක් ලං කරගන්න පුළුවන් කියලා. එහෙමද අපි කරන්නේ ඒකනේ. බුදුරණාහි කියලාත් නැහැ කියලා දන්නවා. හැබැයි අපි ඒ දුකක් නැති ජීවිතයක් ඉල්ලගෙන පින් කරනවා. දුකක් නැති ජීවිතයක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? දුකට මූණ දෙන්න පුළුවන් හිතක් හදන එක විතරයි. වෙන හිතන්න දැන් අපි හිතනවා මේ ලෝකේ යන්න පුළුවන් ඉහළම තැනට මනස දියුණු කරලා ගියේ භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙක්. උන්වහන්සේට දුක් ආවේ නැද්ද බුදු වුණාට පස්සේ? අසීමිත ලෙඩ දුක් ආවා, කන්න නැති වුණා, සමහර කාලවල ඉන්න තැන් හරියට නැති වුණා, නින්දා පහස ආවා. දුක් නේවා. උන්වහන්සේ වයසට ගියා. උන්වහන්සේ මරණයට මුණ දෙන්න සිද්ධ වුණා. උන්වහන්සේ තරම් පින් කරපු කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒ පුණ්‍ය මහිමයටවත් ඒ දුක් වලින් බේරන්න බෑ. අපිට කවදාවත් දුක් නැති ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. කරන්න පුළුවන් එක දෙයයි. දුකක් ළඟදී හිනා වෙන කලාව ඉගෙන ගන්න එක. දුකක් ළඟදී නොසැලී ඉන්න කලාව ඉගෙන ගන්න එක විතරයි. ඒ කලාව ඉගෙනගත්තු මනුස්සයාට මේ ලෝකේ කිසිම දුකකට බෑ මේ මනුස්සයාට හානියක් කරන්න. මේ මනුස්සයා වටන්න බෑ. අපි හැබැයි පුරුදු වෙලා ඉන්නවා දුකෙන් පලා යන්න. දුකට බය හැංගෙන්න. දුකට බයේ ආරක්ෂිත කලාපයක් හදාගන්න. දුකට බයේ සැප සහිත රාමුවක් අස්සට හිර වෙලා ජීවත් වෙන. එහෙම ඒව නැහැ මේ ලෝකේ. එහෙම ඒව නැහැ. කවමදාවත් කිසිම జగතෙකුට හිත දියුණු කරපු අයටවත් මේ භෞතික පැත්තෙන් දියුණු අයටවත් විද්‍යාවෙන් දියුණු අයටවත් මේ දුකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හැබැයි කොහෙන්දෝ මන්දා අපේ රටේ බෞද්ධයන්ගේ මනසට වැටිලා තියෙනවා දුකට වෛර කරලා, දුක තල්ලු කරලා, දුක නැති කරලා, දුක නැති දෙයක් හොයාගෙන යන්න ඕනි කියලා මනසක් වැහැලා තියෙනවා. කොහෙන්ද කියන්න දන්නේ නැහැ. එහෙම එකක් නැහැ මේ ලෝකේ. අපි ඕනම පිනක් කරලා ප්‍රාර්ථනා කරන්නේ එහෙම. අපි මොකටද බෝධි පූජා තියන්නේ? අපි මොකටද පිරිත් කියන්නේ? අපි මොකටද පිරිත් සජ්ජායන කරන්නේ? අපි මොකටද පිරිත් නූල් බඳින්නේ? දුක් එපා කියලා. දුක් එපා, එන්න එපා. තියෙන දුක් ටික නැති වෙන්න, නැති වෙන්න, නැති වෙන්න. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හදපු හිතකට පුළුවන් දුකක් එක්ක මැනේජ් කරන්න, දුකකට සතුටින් මුණ දෙන්න.
හැබැයි හිත හදනවා කිව්වහම සමහරු හිතන් ඉන්නවා මේක මේ වයසට ගිය අයට විතරක් තියෙන දෙයක්. මේක මහාන වෙච්ච අයට විතරක් තියෙන දෙයක්. මේක ජීවිතේ එපා වෙච්ච කලකිරිච්ච අයට විතරක් තියෙන දෙයක් කියලා. නෑ. මේ දුකට මුහුණ දෙන කලාව, හිත හදන කලාව බුදුරජාන් වහන්සේ කියා දුන්නේ එහෙම අයට විතරක් නෙමෙයි. සමස්ත මානවයාට තමයි බුදුරජාන් වහන්සේ කිව්වේ මේක. මානවයන්ට මානව මනසට කිව්වේ ඕනිම කෙනෙක් උත්සාහ කරොත් මේ හිත හදලා يعني මේ රහත් වෙනවා කියන එක නෙමෙයි නිවන් දකින්නවා කියන එක නෙමෙයි ඉන් මෙහා අපේ ජීවිතේට මේ සාමාන්‍යයෙන් එන දුකකට සතුටින් මුහුණ දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක දන් දුන්නට හැදෙන්නේ නැහැ ඒක පින්කම් කරාට හැදෙන්නේ නැහැ ඒක බෝධි පූජා තියුවට හැදෙන්නේ නැහැ ඒක වන්දනා ගමන් ගියාට හැදෙන්නේ නැහැ ඒක අපි මේ සාමාන්‍යයෙන් මතු පිටින් කරන පින්කම් කරාට හරියන්නේ නැහැ හිත හදනවා කියන එක වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ දුකක් ආවහම වේදනාවක් ආවහම පීඩාවක් ආවහම බාහිරට ඇඟිල්ල දික් කරන්න. එමෙ නැහැ පුරුදු වෙලා තියෙන්නේ මොනම දුකක් ආවත් අපි ඒකට හේතුව වශයෙන් චෝදනා කරන්නේ බාහිරට. ඇත්තටම මේ ලෝකේ කිසිම කෙනෙකුට හෝ කිසිම දෙයකට බෑ මාව සතුටින් තියන්නවත් මාව දුකින් තියන්න. ඒක තීරණය කරන්නේ මමමයි. මේ සරල දේ බෞද්ධයාගේ මනසෙන් අයින් වෙලා කිසිම කෙනෙකුට බෑ මම සතුටින් තියන්නවත් දුකින් තියන්නවත් මම හිතන විදිහ අනුව තමයි මම දුක් විඳිනවද මම සැප විඳිනවද කියන එක තීරණය වෙන්නේ මගේ ආකල්පය මගේ ඇටිටියුඩ් එක මගේ චින්තන රටාව කිසිම කෙනෙකුට බෑ මට සතුටක් දෙන්න හෝ මට දුකක් දෙන්න ඔන්න ඕක තේරුම් අරගෙන මම සතුටින් ඉන්න කලාව ඉගෙන ගන්න එක ඒකට ගැළපෙන්න මේ හිත සකස් කරන විදිය මගේ ආකල්පය වෙනස් කරන එකක් තමයි බුදුරණන් වහන්සේ කියා දුන්නේ. කියන්නේ දේවල් දිහා බලන කෝණය වෙනස් කරනවා. අපි හිතමු ලෝක එක්කමක් හැදුනා. අපි කලින් හිතුවේ මේක මහා කර්මයක්. ඇයි මෙහෙම වෙන්නේ? මේක ඉවරයක් නැහැ. වැඩක් කරගන්න ඉඩයක් නැහැ. වැඩක් කරන්න දුවම් මේක නෝ අපි ඔහොමනේ බුරුදුනේ. ඒ නිසා අපි ටක් ගාලා වේදනානාශකයක් අරගෙන පෙන්ඩෝල් පෙත්තක් කරා මේක යට කරලා වැඩේ කරන්න තමයි බැලුවේ. නෑ ඔය කැක්කුම දිහා බලන්න තව කෝණ අසීමිතව තියෙනවා හිතට දුකක් ගන්නෙ නැතු. අපි ඒව දන්නේ නෑ. අපි දන්නේ එක කෝණයයි. ඒ තමයි හිත කරදර ගන්න කෝණය විතරයි අපි දන්නේ. ඕනම දෙයකින් හිත රිදව ගන්න ක්‍රමය විතරයි අපි දන්නේ. හිත සහිතර සතුටක් ගන්න ක්‍රමය දන්නේ නෑ. ඒක ඉගෙන ගන්න නෑ. අපි ඒ හිතට සතුට ගන්න ක්‍රමය අර වගේ අදෘශ්‍යමාන බලවේගයකට පවරලා තියෙනවා මට සතුට දෙන්න කියලා. ඒ වුණාට හිත කරදර ගන්න එක මමමයි කරගන්නේ. හිත කරදර ගන්න එක මමම කරගන්නවා නම් ඇයි සතුට වෙන එකත් මටම කරගන්න බැරි? ඒකයි ඇයි අපි ඒක තව දෙයකට පවරන්නේ? ඕනම දෙයකදී එහෙමයි. අපිට කවර නින්දා අපහාස කරොත් නින්දා අපහාස කරපු මේ ලෝකේ හැම මිනිසෙකුටම නින්දා අපහාස ලැබෙනවා. ඕනම කෙනෙකුට අභූත චෝදනා ලැබෙනවා ඕනම කෙනෙකුට ජීවිතේ අලාභහානි වෙනවා ඕනම කෙනෙකුට දුක් එනවා හැබැයි ඒ හැම දෙයක් හැමෝම සතුටින් ඉන්න කට්ටියකුත් ඉන්නවා ඒ හැම එකක් දිහාම සතුට මනසට සතුට එන විදිහට බලන ක්‍රමයේ දන්න පිරිසකුත් ඉන්නවා අනිත් ගොඩ බහුතරයේ ඉන්නේ දුක එන විදිහට බලන අය ඉතින් අර සතුට වෙච්ච අය වෙන අදෘශ්‍යමාන බලවේගකින් නෙමෙයි මේ සතුට ගත්තේ ඒක දිහා බලන කෝණේ වෙනස් කරලා අපි වරුදු වෙලා තියෙන්නේ හැම දුකකටම චරුචුරු 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 ගාගෙන හැම දුකකටම ඇඟිල්ල දික් කරගෙන හැම දුකකටම පැමිණිලි කරගෙන හැම දුකකටම චෝදනා කරගෙන හිත කරදර අරගෙන වෙන කොහේදෝ බලයකින් සතුට ගන්න දඟලනවා එන්නේ නැහැ ඕක වෙන්නේ නැහැ දැන් ඔබට වයස 34ක් මේ වෙනකම් කරේ ඕක හරි ගියේ නැහැ ඕක තමයි උනේ එනං ඔය ක්‍රමේ වෙනස් කරන්නයි බුදුරණන් වහන්සේ කියා දුන්නේ. මොකද්ද ක්‍රමේ? දේවල් දිහා බලන කෝණය වෙනස් කරන්න. එච්චරමයි කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ. දෙයක් දිහා මම බලන විදිය, හිතන විදිය වෙනස් කරනවා. කරපු ගමන් මෙතෙන්ට සතුට එනවා. ඕන් ඕක තමයි අපි මේ වැඩසටහන් වලදී කියා දෙන්නේ. ඉතින් ඔකට අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්න ඕනේ ගුණයක් තියෙනවා. ඔය දේවල් දිහා බලන කෝණේ වෙනස් කරන්න මොනම දුකක් වුණත් පැණි රහක් කරගන්න අර ඉස්සර තිබුණේ අපේ සිංහල යෝගාව පැමිණි දුක පැණි රහක් කරගත්තා කියලා කතාව. ඕක තමයි කියන්නේ.
පැමිණි දුක පැණි රහක් විදිහට දකිනවා. ඒක දකින කෝණය මේ එන්න එන්න මිනිසුන්ගේ මනසින් ගිලිහිලා. කොහොමද අපි ළඟට ආපු දුක පැණි රහක් විදිහට ගන්න කියන එක හැලිලා. ඒක තමයි මේ කියන්නේ. ඉස්සර මිනිස්සු ගාව තිබ්බා ඒක. ඔතින් ඕකට මේ පැමිණි දුක පැණි රහක් කරගන්න නම් පැණි රහක් විදිහට දකින්න නම් අපි ළඟ තියෙන්න ඕනේ අනිවාර්ය ගුණයක් තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද? අනිවාර්යම මේක තියෙන්න ඕනේ. මේක නැතුව වෙන මොනවද තිබ්බා වැඩක් නැහැ. මෙතනින් තමයි පටන් ගන්නවා. අපි ළඟ අනිවාර්යම තියෙන්න ඕනේ. අදිෂ්ඨානය නැහැ. ඒක තමයි අපි මේ වැඩසටහන් වලින් කියා දෙන්නේ. ඒකට පාලියෙන් කියන්නේ සතිය, සිංහලෙන් කියන්නේ සිහිය. තේරෙන්න කිව්වොත් වර්තමාන මොහොතට අවදි වෙනවා කියන එක. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක. ඉංග්‍රීසියෙන් කිව්වොත් mindfulness. සතිමත් වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන කලාව ඉගෙන ගත්තොත් විතරයි පැමිණි දුක පැණි රහක් කරන්න පුළුවන් වෙන්නේ. අපි ඇත්තටම ජීවත් වෙන්නේ මේ මොහොතේ නෙමෙයි. එක්කෝ අතීතයේ දෙයක් ගැන හිත හිතා අපි ඔබ ගෙදර ඉඳන් වැඩට යනවා කියමුකෝ. ඔබ වැඩට ගියාට ඔබ හිත එක්කෝ අතීතයේ වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉන්නේ. එක්කෝ අනාගතේ කරන්න තියෙන දේ ගැන කල්පනා කර කර යන්නේ. එක්කෝ වෙන කෙනෙක් ගැන හිත හිතා යන්නේ. එක්කෝ වෙන තැනක් ගැන හිත හිතා යන්නේ. ඔබ හිත මේ මොහොතේ නෑ. වර්තමානයේ නෑ. තමන් ළඟ නෑ. මෙතන නෑ. ඔන්නෝග තමයි සිහිය කියන්නේ. ඕක නැතුව ওই සතුටෙන් ඉන්න කලාව හොයාගන්න බෑ. වර්තමාන මොහොතේ මේ මොහොතේ ජීවත් වෙන එක. උදාහරණයක්. කවදාම හරි දවසක ඔබට හැකියාව ලැබිලා තියනවද? ඊයේ කියන දවසට ගිහිල්ලා ජීවත් වෙන්න. ඊයේ කියන දවස භුක්ති විඳින්න පුළුවන් ආයේ ගිහිල්ලා. පුළුවන්ද? බෑ. හෙට කියන එක. එහෙනම් අපිට හම්බ වෙන්නේ අද අදක් විතරයි කියලා තේරෙනවද? අද දවසක් විතරයි අපිට අත්දකින්න පුළුවන්. කවමදාවත් ඊයේ කියන එක ආයේ මේ ලෝකෙ පෙරලවත් හොයන්න බෑ. හෙට කියන එක හොයන්නත් බෑ. තියෙන්නේ අද දවසක් විතරයි. අද දවසෙත් මේ මොහොතක් විතරයි. දැන් ඔබ මේ මාත් එක්ක කතා කර කර ඉන්න මේ මොහොත විතරයි තියෙන්නේ. ඔබ මෙතෙන්ට ඇවිල්ලා මට දාන බෙදපු මොහොත ඒක ඉවරයි. ඒක නෑ. ඊළඟ මොහොත මොකක් වේද කියලා අපි දන්නේ නෑ. එහෙනම් අපිට ඇස් දෙකෙන් දකින්න, කන් දෙකෙන් අහන්න, නාසයෙන් සුවඳ විඳින්න, දිවට රස විඳින්න, කයට ස්පර්ශයක් විඳින්න, මනසට හිතන්න පුළුවන් එකම වෙලාව මේ මොහොත විතරයි. ඒ කියන්නේ අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, අපිට අත්දකින්න පුළුවන් මොහොතක් තියෙන ජීවිතයේ මේ මොහොත විතරයි. ඕක තමයි ජීවිතය කියන්නේ. ඔතන තමයි ජීවත් වෙනවා කියන්නේ. හැබැයි අපි කිසි වෙලාවක මෙතන ඉන්නේ නැහැ. මේ මොහොතේ ඉන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට අර දුකට මුහුණ දෙන්න බැරි. දුක පැණි රහක් කරගන්න බැරි ඒකයි. හැම වෙලේම අපි ආසයි අතීතයට ගිහින් හිත කරදර ගන්න. අනාගතයට ගිහින් හිත කරදර ගන්න. වෙන කෙනෙක් ගැන හිත හිතා හිත කරදර ගන්න. වෙන තැනක් ගැන හිත හිතා හිත කරදර ගන්න අපි හරි කැමති. දැන් ඔබ කිව්වා මුලින්ම මම අපි පින් කරන්නේ සංසාරේ සතුටින් සාහනියෙන් සැනසීමෙන් ඉන්න. ඇත්තටම අපි කැමති සැපටද දුකටද? සැපට. එහෙම නිතන් ඉන්නේ. අපි කැමති දුකට. ඇයි එහෙම කියන්නේ? අපි දුකටයි කැමති කියලා මං කියන්නේ ඇයි? අපි සැපට කැමති නම් ඇයි හිත හිතා විඳවන්නේ දුක් සහිත දේවල්? අපේ අතීතයේ සතුටු හිතන්න දේවල් නැද්ද? ඇත්තම නැද්ද? තියෙනවා. හැබැයි ගිහිල්ලා අපි හාර ගන්න හිත රිදෙන දේවල් ටික නෙමෙයිද? ඕ, ඉතින් එහෙනම් සැපට කැමති නම් ඇයි දුක් හිතන ටික ගන්නෙ බලේ? අනාගතය ගැනත් එහෙමයි. ඕනනම් ඉතල සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි අපි අනාගතය ගැනත් හිතට මහා වෙහෙසක් කියන දේවල් තමයි කල්පනා කරන්නේ. වෙන කෙනෙක් ගැන හිතනකොට, වෙන කෙනෙක් ගැන හිතනකොට අපිට එයා සම්බන්ධයෙන් සතුට හිතන දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට අල්ලන්නෙම හිත රිදෙන දේවල් ටික. හැම වෙලාවකම අපි ඉන්නේ මනසේ හිත කරදරයක් එක්ක. හරි ආසයි අපි හිත කරදර ගන්න. මූඩ් ගන්න. හරි ආසයි. ඒකට අපි හරි ආසයි. සතුටින් ඉන්න කැමති නම් ඇයි අපි මේ ඇද 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 දුක් ටිකම ගන්නෙ? අපි කැමති ඇත්තටම දුකට. ඒකයි මිනිසුන්ට සැප නැත්තේ. ඉතින් අර හිත කරදර ගන්න දුක් ටික ඇදලා ගන්නේ නැතුව
සතුටින් ඉන්න කලාව තියෙන්නේ අර මේ මොහොතේ ජීවත් වෙන්න ඉගෙන ගන්නත් විතරයි. එතකොට අර දුක් ටික අපේ මනසෙන් හැලෙනවා. ඒකම හොය හොයා යන ගතියක් තියෙනනේ පුරුද්දක්. ඒක නැති වෙනවා. අපි දැන් කවුරේ අපිට බල්ලා කියලා බැන්නා කියලා හිතමු. එක සැරයක් මට බල්ලා කියලා බැන්නා. මං කී වතාවක් බල්ලෙක් වෙනවද එතකොට? කී වතාවක් හිතනවද මට බල්ලා කිව්වා මට බල්ලා කිව්වා මට බල්ලා කිව්වා මට බල්ලා කිව්වා කියලා කී වතාවක් හිත හිතා විඳවනවද අපි? ඉතින් ඒක දුකක් නම් එයා මට බල්ලා කියලා බැනව එක දුකක් නම් ඇයි අපි ආයි ඒකම අරගෙන විඳවන්නේ? ඒකට ආසයි. එතකොට ඔය අපේ ලොකු සාමිනාංශය කියනවා මේ මට කවරේ බල්ලා කියලා බැන්න නම් පිටිපස්ස අතගාලා බලන්න කියනවා නැට්ටක් තියනවාද කියලා. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අතාරින්න පුළුවන්. හැබැයි අපි අතාරින්නේ නැහැ. ඉතර ඉද්දෙන් එකම ඇදලා අරගෙන විඳවනවා. ඉත් කරදර ගන්නවා. මූඩ් ගහලා ඉන්නවා. ඔක තමයි ප්‍රශ්නේ. උත්තරම සතුටින් ඉන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒකට හේතුව තමයි මේක දකින්න බෑ මේ වර්තමාන නෙමේ ජීවිතේ. ඒක ලොකු කතාවක්. ඉතින් ඕක හරහා තමයි මම කිව්වේ අර හිත හදන එක කරන්න තියෙන ඔන්න ඕක හරහා. වෙන ක්‍රම නැහැ. මේ මොහොතේ ජීවත් වෙන්න ඉගෙන ගත්තොත් මේ ලෝකෙ පෙරළුණත් එයාට සතුටින් ඉන්න පුළුවන්. ඇත්තටම මේ මොහොතේ අපි මේ කතා කරන මොහොතේ මේ මුළු ලෝකෙ පුරාම මොනතරම් ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නේ ඔන්න ඔය වර්තමානයේ ජීවත් වෙන කලාව ඒගොල්ලෝ අල්ලගෙන තියෙන. ඒගොල්ලන්ගේ ජීවිතවලටත් අනිත් අයට වගේම ප්‍රශ්න තියෙනවා. හැබැයි එයාලා සතුටින්. එයාලටත් තියෙනවා අපිට වගේ ආර්ථික ප්‍රශ්න. එයාලටත් තියෙනවා අපිට වගේ නිඳා පාස. එයාලටත් තියෙනවා අපිට වගේ අලාභහානි. එයාලටත් තියෙනවා ලෙඩ දුක්. හැබැයි සතුටින්. යාලටක් තියෙනවා පවුල් ප්‍රශ්න, යාලටක් තියෙනවා හිතවතුන්ගේ ප්‍රශ්න, ඒත් සතුටින්. අන්න ඒක තමයි හිත හදනවා කියන්නේ. ඒ නිසා හිත හදන්න ඕනි නම් ඔය සිහියෙන් ඉන්නවා කියන එක, වර්තමානයට අවදි වෙනවා කියන එක පුරුදු කරන්නම වෙනවා. ඒක තමයි අපි මේ වැඩසටහන් වලදී කියලා දෙන්නේ. ළමයින්ටයි වැඩිහිටියන්ටයි හැමෝටම. මොකද වර්තමානයේ එන්න එන්න මිනිසුන්ගේ මනස ආතති අසහන වලින් පිරෙනවා. එන්න එන්න ඒක වැඩි. අහන්න ඔයාලගේ පුංචි වයසේ ළමෙක් තව අවුරුදු 5කින් විතර ලොකු වුණාම පුංචි කාලේ තිබුණු සතුටයි දැන් තියෙන සතුටයි අතර වෙනසක් තියෙනවද කියලා. ඕනම ළමෙක්ගෙන් වැඩිහිටි ළමෙක්ගෙන් අහලා බලන්න පුංචි කාලේ සතුටින් හිටපු එකේ දැන් එකේ අතර වෙනසක් තියෙනවද කියලා. එන්න එන්න ආතති වැඩි. එන්න එන්න ආතති වැඩි. ළමයින්ගේ පව. මේ මම මේ ළඟකදි ගියා මේ ස්කෝලේක වැඩසටහනකට 8 9 පන්තියේ ළමයි මම ළමයි 300ක් විතර හිටියා වැඩසටහනට. මම ඇහුවා මේ වයසේදී ජීවිතේ නැති කරගන්න හිතිච්ච ජීවිතේ එපා වුණු කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න කියලා. ළමයි අත උස්සන්න ඇති කියලා හිතනවාද? 8 9 පන්ති වල ළමයි. ඒ කියන්නේ අවුරුදු 14ක් 13ක් වගේ. අත උස්සන්න ඇති කියලා හිතනවාද? අත ඉස්සුවා. ළමයි 50ක් විතර අත ඉස්සුවා. හිතන්නකෝ 8 9 කියන්නේ අවුරුදු 13 14 වෙනකොටත් ළමයිකට තමන්ගේ ජීවිතේ එපා වෙලා නම් කොච්චර ආතතියකින් මේ ළමයි ජීවත් වෙනවද? ඉතින් එතනින් මේ ළමයාගේ ආතතිය අසහනයට උත්තරයක් හොයාගත්තේ නැත්නම් ජීවත් වෙන මුළු කාලෙම ගෙවන්නේ ඔහොම තමයි. එන්න එන්න වැඩි. ආතතිය අසහන වැඩි. හේතුව මේ සතුටින් ඉන්නවා කියන එක හොයාගන්න දන්නේ නැහැ. මේකට වර්තමානයේ ජීවත් වෙනවා. හැම කෙනාම යන්නේ හැම පාරක අන්තිමට මිනිස්සු මට මතක විදිහට හරිනම් 2000 තව අවුරුදු 7-8ක් ගියාම මේ ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන ලෙඩේ විදිහට හොයාගෙන තියෙන්නේ ડિප්‍රෙෂන් කියන මානසික රෝගය. වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේ ඒකෙන්. කොහොමද මැරෙන්නේ? සුයිසයිඩ් කරගන්න. ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් ආවහම ඒකට හරියට ප්‍රතිකාර කරේ නැත්නම් තමන්ට තමන්ගේ ජීවිතේ එපා වෙලා සිය දිවි හානි කරගන්න. ඒ දැනට තමයි අපි මේ යන්නේ. මේ දැනට යන්නේ අපි අපේ ළමයි දක්කන්නේ මේ දැනට. ඉතින් ඒ නිසා තමයි අපි මේ ළමයින්ට සිහියෙන් ඉන්න හැටි කියලා දෙන්නේ. මොකද ওই ළමයින්ගේ අනාගතේ ඉරණම එහෙම එකක්. මේක කරගත්තේ නැත්තම් හැම කෙනාම ආතතියෙන් ජීවත් වෙන. ඉතින් බලන්න උත්සාහ කරලා සිහිය කියන එක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් අපි මේ දානගේ ණයට අමුතු බණක් කියන්නේ නැහැ. හිත හදන එකේ වටිනාකම කියලා දෙනවා එච්චරයි. කැමති කෙනෙකුට මේක පුහුණු කරන්න පුළුවන්.
ඒක තමන්ට ඒකේ ගුරුහරුකම් ලැබෙන ඒකට උපදෙස් ලැබෙන තැනකින් කොහෙන් හරි මේ හිත හදන ක්‍රමේ හොයාගෙන ඒකට අත්‍යවශ්‍ය සිහියෙන් ඉන්න එක සිහියෙන් ඉන්න හැටි උගන්නන තැනකින් සිහියෙන් ඉන්න හැටි ඉගෙනගෙන ඒක පුරුදු කරන ජීවිතේට මොකද මේක පුරුදු කරන්න අමුතුවෙන් පේ වෙන්න ඕනි නෑ තමන් ඉන්න ওই ජීවිතේම කරන්න පුළුවන් දෙයක් මේක කිසිම දෙයක් වෙනස් කරන්න ඕනි නෑ තමන් දැනට යන ජීවන රටාව ඉඳගෙනම මේක පුරුදු කරන්න පුළුවන් සිහියෙන් ඉන්නවා කියන එක ඒක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ ඒ නිසා කියන්නේ කොහෙන් හරි ඒක ඉගෙනගෙන ජීවිතයට එකතු කරගන්න ඔන්න ඔච්චරයි අපිට සතුටින් ඉන්න ඕනි නම් කරන්න තියෙන එකම දේ.